සුබ සන්ධ්‍යාවක්. ගෙවන දවසේ උණුසුම්ම පුවත් මුලින්ම ඔබට කියන ITN ප්‍රවෘත්ති සමගින් මම ශ්‍රීහාන් කනිෂ්කාරිය සිංහ. මම තාරිකා මීරංගනේ. ප්‍රථමයෙන් අවධානය ප්‍රධාන පුවත් සිරස්තල වෙත. සර්ව පාක්ෂික හමුව ජනපති ප්‍රධානත්වයෙන්. පසුගිය පාලකීන්ගේ ක්‍රියාකලාපය. බහුබූතය ඇවිල්ලා මේ රට ගිනි තිබ්බා. මහබැංකුවේ කතාවත් එහෙමයි. ආයි අපේ සාමය නැති කළා. කතානායකට එරෙහි විරෝධතා අදත් රට පුරා. කසෝගිගේ ඝාතනය ගැන තවත් තොරතුරු. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සර්වපාක්ෂික හමුව ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වෙනවා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැත්වෙන එම හමුවට සහභාගී වී සිටිනවා. තවත් දේශපාලන පක්ෂ නියෝජිතයින් රැසක් ඊට එක්ව සිටින බවයි එහි සිටින අප නියෝජිතයින් පවසන්නේ. පාර්ලිමේන්තුවේ උද්ගතව ඇති තත්ත්වයට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීමේ අරමුණින් මෙම සර්වපාක්ෂික හමුව කැඳවා තිබෙනවා. මෙහිදී දීර්ඝ ලෙස කරුණු සාකච්ඡා කරන බවයි වාර්තා වන්නේ. මේ අතර සර්වපාක්ෂික සාකච්ඡාවට සහභාගී වීමට පෙර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ප්‍රමුඛ සංධානයේ රැස්වීමක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ විජේරාම නිල නිවසේදී පැවැත්වුණා. මෙම හමුවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ මැති ඇමතිවරු අගමැතුමත් යනවනේ. අගමැතුමා යා යුතු දැන ඇද්ද උනුව තමයි ඇහුවේ. ඉතින් අපි අන්තිමට තීන්දුව කරගත්ත අගමැතුමත් යා යුතුයි. පක්ෂනායකයන්ට පාර්ලිමේන්තුවේ එක තමයි මන්ත්‍රීවරුන්ට අදේ හවසකින් පස්සේ අවසරයි. අපේ අඬු ඉස්සරහට යනවා. ලංකාවේ දැන් මොකද්ද වෙන්න ඕනේ? දෙතුවා දැන් සුපර් ස්පීකර්, ඒ කියන්නේ මුළු සමස්ත දේ තීන්දු කරන්න තීන්දු කරලා තිනවා. ඉතින් බලන් ඉනවා කතානායකතුමා මේ රට කොහෙටද ගෙනියන්නේ කියලා. නෑ නෑ, ජනතුමා සර්වපාක්ෂික සමුළුවක් ඇඳවලා තියෙනවා. ඒ සමුළුවට සහභාගී වීම සඳහා තමයි මහින්ද රාජපක්ෂ අගමැතිතුමා ඇතුළු පාර්ලිමේන්තු නියෝජනය කරන සිළුම් පක්ෂ නායකයෝ දැන් මේ ගමන් කරමින් ඉන්නේ. අගමැතිතුමා සහ කැබිනට් මණ්ඩලය රාජ්‍ය කටයුතු ජනතුමත් එක්ක කරගෙන යනවා. කිසි ගැටලුවක් නැහැ. ඔබතුමාලා පිළිගන්නේ නැද්ද? විශ්වාසමන් යෝජනාවන් කියන්නේ පාර්ලිමේන්තු ක්‍රමානුකූල රැස්වෙන්න එපැයි. පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂවල සහභාගිත්වයෙන් සර්වපාක්ෂික හමුවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙනවා. පාර්ලිමේන්තුවේ උද්ගතව ඇති අර්බුදකාරී තත්ත්වය අවසන් කිරීමේ සැබෑ අවශ්‍යතාව හේතුවෙනුයි ජනාධිපතිතුමා මෙම සාකච්ඡාව කැඳවා තිබුණේ. වර්තමානයේ පාර්ලිමේන්තුවේ ඇති වී තිබෙන අර්බුදකාරී තත්ත්වය අවසන් කර එහි කටයුතු යහපත්ව පවත්වාගෙන යාමට සියලු දේශපාලන පක්ෂ අතර එකඟතාවක් ඇතිකරගත යුතුයි. ඒ සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කර අවසන් විසඳුමකට එළඹීමේ අරමුණින් ජනාධිපතිතුමා සියලු පක්ෂ නායකින්ට මෙන්ම දේශපාලන නායකත්වයන්ට ආරාධනා කර තිබෙනවා. කතානායක කරු ජයසූරිය මහතාටද මේ සඳහා ආරාධනා කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළා.
එක්සත් ජාතික පක්ෂ නායකින් සමග සාකච්ඡා කර නිසි ලෙස පාර්ලිමේන්තු කටයුතු සිදු කරන ලෙසද ජනාධිපතිතුමා පසුගියදා උපදෙස් ලබා දුන්නා. පාර්ලිමේන්තුව විසිරුව හැරීම අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත්ව ඇති මූලික අයිතිවාසිකම් පිළිබඳ අවසන් තීන්දුව ලබන හත්වනදා ලබා දීමට නියමිතයි. එම තීන්දුව ලැබෙන තෙක් පාර්ලිමේන්තුවේ කටයුතු නිසි පරිදි සිදු කළ යුතුයි. මෙම වාතාවරණය හමුවේ වූවද පාර්ලිමේන්තුව වාර අවසාන නොකරන බව ජනාධිපතිතුමා ප්‍රකාශ කළා. පාර්ලිමේන්තු කටයුතු යහපත්ව සිදු කළ යුතු බැවින් මෙවැනි සර්වපාක්ෂික සමුළුවක් හැඳවුවද එය ප්‍රතික්ෂේප කිරීමට ඇතමුන් පියවරගෙන තිබෙනවා. මේ සඳහා සහභාගී නොවන බවට ජනතා විමුක්ති පෙරමුණ නිල වශයෙන් දැනුම් දී තිබෙනවා. එමෙන්ම කතානායකවරයාද ඊට සහභාගී නොවන බව කතානායක මාධ්‍යංශය තහවුරු කළා. පාර්ලිමේන්තුව තුළ උද්ගතව ඇති තත්ත්වයට විසඳුම් දීමට ජනාධිපතිතුමා දැඩි කැපවීමකින් කටයුතු කළද එය ප්‍රතික්ෂේප කරන කණ්ඩායම් ක්‍රියා කරන්නේ ඔවුන්ගේ පෞද්ගලික න්‍යායපත්‍රයන්ට අනුව බවයි බොහෝ දෙනාගේ මතය වී තිබෙන්නේ. අපි දැක්කා කතානායකතුමා විසින් පාර්ලිමේන්තු රැස්වීමේදී නිසි සම්ප්‍රදායන් සහ අඩුමතරමින් අවමංගල්‍ය දාර සමිතියකවත් සිදුවන ආකාරය විධිමත් ස්වරූපිකින් තොරව මේ ප්‍රශ්නය විසඳීමට උත්සාහ කරනවා. මං හිතන අර්බුද බොහොමයක් ඇතිවීමට හේතු වෙලා තියෙන්නේ මේ තත්ත්වය. ඉතින් ඒ විධිමත් තත්ත්වය අනුගමන කරලා පාර්ලිමේන්තු තුළ ඒ ක්‍රියාමාර්ග ගන්න නැතුව පාර්ලිමේන්තුවේ අවුල්සාග තත්ත්වයක් ඇති කරලා රටම අස්ථාවර තත්ත්වයකට ඇති කරන්නේ නැතුව වහම මේ ප්‍රශ්නෙට විසඳුම් ලබා ගන්න එක හොඳයි කියන එක තමයි මට ප්‍රකාශ කරන්න තියෙන්නේ. අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා සර්වපාක්ෂික සමුළුවක් අද කැඳවලා තියෙනවා. නමුත් මේ වෙනකොට අපිට ආරංචි වෙන ලැබිලා තියෙනවා කතානායකවරයාත්, ඒ වගේම රතු අලු පැටවුනොත් සමුළුව වර්ජනය කරලා තියෙනවා. ඒ වගේම කතානායකවරයා හැටියට විදේශක බලවේග වලට යට වෙලා මේ කරන කුමන්ත්‍රණය අද පැහැදිලි වෙලා තියෙනවා. මේක මහජනතාව හැටියට අපිට පේන්නේ මේ ගැටලුව තවදුරටත් අරගෙන ගිහිල්ලා රට අරාජික කරන්න හදන කුමන්ත්‍රණයක්ද කියලා අපිට හිතන්න සිද්ධ වෙනවා. මේ ගැටලුව විසඳාගත යුත්තේ පක්ෂ නායකින් එක කණ්ඩායම එකතු වෙලා. ශ්‍රේෂ්ඨ ජන නායකයෙකු වන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ 73 වන ජන්මදිනය අදට යෙදී තිබෙනවා. 1945 වසරේ නොවැම්බර් මස 18 වනදා මෙලව එළිය දුටු මහින්ද රාජපක්ෂ මැතිතුමා රට වෙනුවෙන් උදාර මෙහෙවරක නිරත වූ ශ්‍රේෂ්ඨ ජනනායකයෙක්. 1970 මහා මැතිවරණයෙන් වෙලියත්ත ආසනයේ ජය ගනිමින් පළමු වරට පාර්ලිමේන්තුවට පිවිසි ලාබාලතම මන්ත්‍රීවරයා වන්නේද මහින්ද රාජපක්ෂ මැතිතුමායි. රුහුණෙන් බිහි වූ මෙම අභිහිත නායකයා මන්ත්‍රීවරයෙකු, විපක්ෂ නායකවරයෙකු, අමාත්‍යවරයෙකු පමණක් නොව ජනාධිපති ධූරයේද ධර්මීන් මෞබිමට විශිෂ්ට මෙහෙවරක් ඉටු කළා. ත්‍රස්තවාදය තුරන්කොට රට එක්සේසත් කරන බවට දුන් ප්‍රතිඥාව යථාර්ථයක් බවට පත්කිරීමටද එතුමාට හැකි වුණා. දෙස් විදෙස් කුමන්ත්‍රණ බලවේග හමුවේ නොසැලෙන ශක්තිය ලොවටම පෙන්වමින් ලබාගත් එම ජයග්‍රහණයෙන් පසු සංවර්ධනයේ අරුණාලෝකය රටට උදාකර දීමට රාජපක්ෂ මැතිතුමා කටයුතු කළා. රුහුණේ අභීත දේශපාලන පරපුරකින් පැවතීමෙන් ජනතාව වෙනුවෙන් සිය යුතුකම් උපරිමයෙන් ඉටු කරන මෙම ශ්‍රේෂ්ඨ ජනනායකයාගේ ජන්මදිනය වෙනුවෙන් දස දෙසින් සුභාශිංසන හිමිවනවා. කොළඹ ශ්‍රී සම්බෝධි විහාරස්ථානයේ කඨින පින්කම සඳහා මෙවර දායකත්වය ලබා දෙන්නේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා ඇතුළු පවුලේ සාමාජිකයින්. කඨින චීවර පූජෝත්සවයට සහභාගී වීමට විජේරාම නිල නිවසට පැමිණි සියලු දෙනාට ආහාර පිළිගැන්වීමටද මහින්ද රාජපක්ෂ මැතිතුමා එක් වුණා. අග්‍රාමාත්‍යතුමන්ගේ නිල නිවසේ සිට කඨින චීවරය අදාළුයම ශ්‍රී සම්බෝධි විහාරයේ වෙත වැඩම කරවීම සිදු වුණා. පෙරහැරකින් සම්බෝධි විහාරස්ථානයේ වෙත වැඩම කර වූ කඨින චීවරය ශ්‍රී සම්බෝධි විහාරාධිපති පූජ්‍ය බොරලන්දේ වජිරඥාන ස්වාමීන් වහන්සේ වෙත පිළිගැන්වුණා. ඉන් අනතුරුවයි කඨින චීවරය විහාර මන්දිරයේ තැන්පත් කෙරුණේ. සත්බුදු කිරියාහාර පූජාවක්ද පැවැත්වූ අතර පූජ්‍ය කැලණී අජිත ස්වාමීන් වහන්සේ සත්බුදු වන්දනාව සිදු කළා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ජන්මදිනය වෙනුවෙන් නාරාහේම්පිට අභයාරාමයේදී කිරියම්මාවරුන් 130 දෙනෙකු වෙත දානය පිළිගැන්වුණා. පූජ්‍ය මුර්තෙට්ටුවේ ආනන්ද ස්වාමීන් වහන්සේ පින්කම මෙහෙය වූයේ. මහා සංඝරත්නයේ මැති ඇමතිවරුන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. මෙහිදී අදහස් දැක්වූ මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස ස්වාමීන් වහන්සේ, මේ රටේ ජනපතිකම් කරපු අගමැතිකම් කරපු ඔබතුමාට ආපහු දරන්න නිලයක් නැහැ. හැබැයි වුණාට ඔබතුමාට කරන්න වැඩක් තියෙනවා රටේ. මේ රටේ මිනිස්සු හැමදාම මේ අවුරුදු 3ක විතර 4ක විතර කාලෙක ඉඳලා උදේ හවා බුදුන් වදින්දි ශ්‍රීමා බෝධින්නාසේ දළදා වහන්සේ ළඟට ගිහිල්ලා
ප්‍රාර්ථනා කරපු දෙයක් තියෙනවා. මගේ මේ මාතෘභූමිය රැකලා දෙන්න ඔබතුමාගේ අතට ශක්තිය දෙන්න කියලා. ඒ නිසා ඒ සියලු බලාපොරොත්තු මේ රටට ඉටු කරන්න ඔබතුමාට යෝධ බල යෝධ ශක්තිය වීර්ය උදා වේවා. මේ අතර සම්බෝධි විහාරස්ථ බෞද්ධ නාලිකාව සඳහා නව මෙදිරි සංකීර්ණයක් විවෘත කිරීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. අතිපූජ්‍ය දරණාගම කුසල ධර්ම අනුස්මරණ මෙදිරිය ලෙසයි එය නම් කර තිබෙන්නේ. අග්‍රාමාත්‍යවරයාගේ ජන්මදිනය සඳහා සුභාශිංසන පිරිනැමීමද මෙහිදී සිදු කෙරුණා. දහවල් දානමය පින්කමක්ද මෙහිදී පැවැත්වුණා. මහා සංඝරත්නය වෙත අටපිරිකර පූජා කිරීමෙන් අනතුරුව කඨින චීවරයේ පූජා කිරීමද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. රටට අවශ්‍ය තීන්දුව තීරණ ගත යුත්තේ ජාත්‍යන්තරයට අවශ්‍ය පරිදි නොවන බව හුණුපිටිය ගංගාරාම විහාරාධිපති පූජ්‍ය ගලබුඩ ඥානිස්සර ස්වාමින් වහන්සේ පෙන්වා දෙනවා. එම විහාරස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ. මේ ව්‍යවස්ථාව සමහරු ඇහැ පියාගෙන ලිව්වා, සමහරු ඇහැ අරගෙන ලිව්වා. ඊ ව්‍යවස්ථාව පවා ක්‍රමානුකූලව හදාගන්න තරම් අපේ පාලකයන්ට වෙලාවක් තිබුණේ නැහැ. මම නම් කියන්නේ ඒව හැදුවෙත් කුස්සියේ ඉන්න මිනිස්සු. මම නම් කියන්නේ නැහැ, මේ හැරමිටි ගහන සමහර මිනිස්සු තමයි පහුගිය කාලේ මේ රට පාලනය කළේ. ජනාධිපති ප්‍රේමදාස මැරිච්ච වෙලාවේ මේ රටෙන් පැනලා ගිය මිනිස්සු, ඒ වෙලාවේ මේ රට පාලනය කරපු මිනිස්සු, පහු කාලෙක ඇවිල්ලා මේ රට ආයෙ පාලනය කළා. ඕකයි අපිට තියෙන වේදනාව. බහුභූතය ඇවිල්ලා මේ රට ගිනි තිබ්බා. මහා බැංකුවේ කතාවත් එහෙමයි. ආයි අපේ සාමය නැති කළා. මේක බාගලාට ලෝකේ අනිත් රටවල් කරපු කොමන්ත්‍රණකාරී වැඩක්. ඕවා තමයි ඉතින් අගමැතිවරු 4 දෙනෙක් ඉන්නවයි කියන්න පුළුවන්, ජනාධිපතිවරු 5 දෙනෙක් ඉන්නවයි කියන්න පුළුවන්. ඕවා වෙන්නේ එහෙමයි. කතානායකවරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් අදත් ස්ථාන කිහිපයකදීම අදහස් පළ කෙරුණා. අපේ ගෞරවය පුද කරන්න ඕනේ කතානායක කරු ජයසූරිය මැතිතුමා. තා නිර්භීතව එතුමා ඒ නායකත්වය අපිට ලබා දුන්නා. පාර්ලිමේන්තු ඉතිහාසයේ මම දැකපු ජරාම දවස තමයි එදා ඒ සිකුරාදා දවස. මම ඉස්සෙල්ලා මෙතනට ගියා. තන කලබහැණියක් වුණා. අර අහිංසක කතානායකතුමාට ඇවිල්ලා ඇඟිලි දික් කරනකොට ඒක මට නම් බලාගෙන ඉන්න බැරුණාම තද්ද. පාර්ලිමේන්තුවක් මෙහෙවන පාර්ලිමේන්තු ස්ථාවර නියෝගත් උත්තරීතර සම්ප්‍රදායනු සියල්ල කඩාබිඳ දැමමින් 16 වෙනිදා පාර්ලිමේන්තු ක්‍රමය සම්පූර්ණයෙන් සුන්නද්දුවිලි කර දැමීමේ කාර්යභාරය කතානායක කරු ජයසූරිය මහතා විසින් ඉෂ්ට කරනු ලැබුවා. ද කතානායකතුමා මේ අවුරුදු 3ක 3.5 කාලය තුලත් විශ්වාසභංග යෝජනාව වලට මුහුණ දුන්නු. හැබැයි මේ තරම් කඩිමුඩියේ විශ්වාසභංග යෝජනාවක් කරගෙන තිබ්බේ නැහැ. රවි කරුණානායක මැතිතුමාට විරුද්ධව ගෙනාවා, රාජිත් සේනාරත්න මැතිතුමාට විරුද්ධව ගෙනාවා, ඔය හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමාට විරුද්ධව අරගෙන ආවා විශ්වාසභංග යෝජනාව. හැබැයි ඒ කිසිම විශ්වාසභංග යෝජනාවක් මේ තරම් මිනිත්තු 5ක 10ක කාලයක තුල විශ්වාසභංග යෝජනාව සම්මත කරන්න අවශ්‍ය වැඩ කටයුතු කරේ නැහැ. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ පත්වීමට එරෙහි විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කරා. ඒ විශ්වාසභංග යෝජනාව හරියටම පාර්ලිමේන්තුවේ සම්ප්‍රදාන උඩියට ඉකුරු කළා. 1:48 අත්නෝමතික විදිහට ඉදිරිපත් කළා. 1:52 සම්මත වූ බව ප්‍රකාශ කරා. විනාඩි කීයද? 1:48 1:52 විනාඩි 4යි. මේත් කරු ජයසිරි මහත්තයා කරා. රවි කරුණානායක මහත්තයාට විශ්වාසමන්දි දීලා මා අවුරුදු ගානයි තාම අරගෙන නැහැ. රාජිත සේනාරත් උන් නැහැ දීපු එක තාම අරගෙන නැහැ. හැබැයි පාර්ලිමේන්තු රැස්වුණු වෙලාවේ කඩදාසියක් දික් කරපුවාම ඒ කඩදාසියට ඡන්ද දෙන්න කියලා කතානායක ලෑස්ති වෙනකොට අපි මේ වෙලාවට නිකන් උඩ බලන් ඉන්න කියලා තමුන්නාන්සලා කියන. ඒ දේ කරන්න හේතුනේ කතානායකවරයෙක් තිබුණු ඉතාමත්ම දරදඬු ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාව නිසා බව අපි අමතක කරන්න අරකයි. අද මේ ඉන්න කතානායකවරයා කතානායකවරයෙකු විසින් අනුගමනය කළ යුතු නිදහස් ස්වාධීන ප්‍රතිපත්තින් පැත්තකට දාලා අද ඔහු කරන්නේ මොකද්ද? එක්සත් ජාතික පක්ෂයේ හා විපක්ෂයේ නියෝජිතයෙක් වශයෙන් කටයුතු කරනවා. කරු ජයසූරිය කතානායක තුමාම 2016 අවුරුද්දේ මුදල් පනතක් පාර්ලිමේන්තුවට ගෙනාපු අවස්ථාවේ මුදල් පනතේ විපක්ෂයේ එදා දවසේ අපේ කණ්ඩායමේ ඡන්ද ප්‍රමාණය වැඩි වුණා. ඡන්ද 32යි 31යි ආණ්ඩු පාර්ශවයට. එතුමා මොකද ගත තීන්දුව? එදා දවසේ කඩිමුඩියේ පාර්ලිමේන්තුව කල් තියලා ඊළඟ දවසේ ඇවිල්ලා කිව්වා වීඩියෝ පටවලින් බලලා ඡන්ද ප්‍රමාණය සමාන වුණා. ඒ නිසා නැවත වතාවක් ඡන්දක දැමු කියලා. අපි පාර්ලිමේන්තුවේ වම් පැත්ත ඉඳලා විපක්ෂයේ පැත්ත ඉඳලා හඬ නගලා කිව්වම කරු ජයසූරිය කතානායකතුමාට අපි හිතුවේ වම් පැත්තේ කන ඇහෙන්නේ නැහැ කියලා. අද අපිට සිද්ධ වෙනවා හිතන්න එතුමාගේ දකුණු පැත්තේ කන ඇහෙන්නේ නැත් තත්ත්වෙට පත් වෙලා තියෙනවා කියලා. අපි විශ්වාසභංගයේ සෝදාන
අපි විශ්වාස බංග වලට බය දුන මිනිස්සු නෙමෙයි. හැබැයි ඒ විශ්වාස බංගය නිවැරදි ආකාරයෙන් ගිරෙන්න. නිවැරදි ආකාරයෙන් ගිරෙන්න. විශ්වාස බංගය කියන ක්‍රම දිනන. ඒ ක්‍රමය දිනන. රනිල් වික්‍රමසිංහ කියනවනම් ගෞරවය කෙලසුවයි කියලා එහි මුල ඉන්නේ කතානායක ඒක පිටිපස්සේ ඉන්නේ කෙලසුවයි කියන සුමන්දිරන්ලා දයසෝරාව ජාතියන්තරය කියන කාලකන්ණි වැඩවිලිවල ක්‍රියාත්මක කරන කණ්ඩායම කියන එක බොහොම පැහැදිලිව කියන්නේ. කතානායකවරයාගේ ක්‍රියාකලාපයේ පක්ෂග්‍රාහී බව පවසමින් ඊට විරෝධය පළ කිරීමේ උද්ඝෝෂණ දිවිනේ ප්‍රදේශ රැසකදී පැවැත්ුණා. ජනතා මතයට ගරු කරමින් මෙම අවස්ථාවේ මහමැතිවරණයකට යා යුතු බවයි ජනතාව පෙන්වා දෙන්නේ. කතානායකවරයාගේ හැසිරීම හේතුවෙන් පාර්ලිමේන්තුව තුළ අර්බුදයක් මතු වූ බව පවසන ජනතාව ඊට විරෝධය පළ කරනවා. මැදවච්චේ නගරයේදීද උද්ඝෝෂණයක් පැවැත්ුණේ පාර්ලිමේන්තුව විසුරුවා හැර මහමැතිවරණයක් පවත්වා ජනතා පරමාධිපත්‍යය තහවුරු කරන ලෙස ඉල්ලමින්. හිටපු පළාත් ප්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත්, හිටපු පළාත් අමාත්‍ය කේ.එන්. නන්දසේන යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. කතානායකවරයා ඒක පාක්ෂික වෙලා අද වෙනකොට එක්සත් ජාතික පක්ෂයට තමන්ගේ දේශපාලන අරමුණු ඉෂ්ට කර ගන්න ඒ අවශ්‍ය පසුබිම හදමින් යනවා. හොරහරක් කරලා යන ලොරියක බුදුසරණයි කියලා ගහලා තිනවා වගේ ඒකේ රියුදුරා හැටියට වගේ තමයි අද කරුජයි සූර්ය කතානායකවරයා කටයුතු කරන්නේ. මේ රටේ මේ ජන ජීවිතය අස්ථාවර කරන්න නැතුව එක්සත් ජාතික පක්ෂයට අද බැරි වෙලා තියෙනවා ජනතාව තුළට ගිහිලා ඡන්දයක් ඉල්ලන්න. මේ අතර කතානායකවරයාගේ අත්නෝමතික හැසිරීම පිළිබඳ විරෝධය පළ කිරීමේ උද්ඝෝෂණයක් දෙහිඕවිට නගරයේදීද පැවැත්ුණේ විශාල පිරිසකගේ සහභාගීත්වයෙන්. පාර්ලිමේන්තු මන්ත්‍රී තාරක බාලසූරිය, සබරගමු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත්, හිටපු පළාත් සභා මන්ත්‍රී අජිත් ශාමින් යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. රනිල් චන්දට බය නිසා මේ සියල්ලම පාර්ලිමේන්තුවට දඟලනවා. කතානායකත්වයක එකතු වෙලා කරන්න අද අපේ මුළු මහත් රටේ ජනතාව කියන්නේ අද සටන් වදින්නේ, ආද වීදි බහින්නේ, ඡන්දයක් අපට දෙන්න. පාර්ලිමේන්තුවට කතානායකතුමා කියනවා කිනිසිත් ගෙනාවට කමන්නේ, කඩු ගෙනාවට කමන්නේ කියලා. හැබැයි අපි මේ අවස්ථාවේදී කියන්න කැමති පී ගෙනාවත් කඩු ගෙනාවත් කිනිස් ගෙනාවත් අපි ඕනෑම අභියෝගයකට පාර්ලිමේන්තුවේ ඇතුලේ ඒ වගේම පාර්ලිමේන්තුවේ පිටත් අපි ඕනෑම අභියෝගයක් ජයග්‍රහණය කරන්න අපි කටයුතු කරනවා. කතානායකවරයාගේ පක්ෂග්‍රාහී ක්‍රියාකලාපයේ පිළිබඳ විරෝධය පළ කරමින් මාතලේ පලාපත්වල නගරයේදී විරෝධතාවක් පැවැත්ුණා. මාතලේ ප්‍රාදේශීය සභාවේ සභාපති කපිල බණ්ඩාර හෙන්දනිය මහතා ඇතුළු ප්‍රදේශයේ මහජන නියෝජිතයින් මෙම අවස්ථාවට සහභාගී වුණා. ජනතා පරමාධිපත්‍යයට හිස නමලා මැතිවරණයක් දෙන්න පාර්ලිමේන්තුව ගිහිල්ලා ගහ ගන්න ඕන. මෙයාලා මොකද මේ කරන්න යන්නේ? මේ රට නැවත වතාවක් ලේ ගංගාවක් කරන්න යන වැඩපිළිවෙල අපි කවදාවත් වෙන්න ඉඩ දෙන්නේ නැහැ කියන එකත් පැහැදිලිව මේ අවස්ථාවේදී ප්‍රකාශ කරනවා. කතානායකවරයාගේ පක්ෂග්‍රාහී ක්‍රියාකලාපයේ හෙළා දකිමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධානය කළ උද්ඝෝෂණයක් වැලිමඩ නගරයේදී පැවැත්ුණා. වැලිමඩ ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. අපි කියන්නේ සාධාරණ ඉෂ්ට කරන්න මැතිවරණයක් ගේන්න මේ ජනතාවට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබා දෙන්න කියලායි අපි උද්ඝෝෂණය කරන්නේ. ගරු ජනාධිපතිතුමනි, මෛත්‍රීපාලසිරිසේන මැතිතුමනි, ඔබතුමා මේ ගත්තා වූ තීරණය පස්සට ගන්න එපා. කරුණා කරලා ඔබතුමා ගත්ත තීරණය ඉස්සරහට ගිහිල්ලා මේ ජනතාවගේ ජනමතය මේ රටට ඉදිරිපත් කරන්න අවස්ථාව ලබා දෙන්න. කතානායකවරයාගේ ක්‍රියාකලාපයේ හෙළා දැක්මින් හොරණ නගරයේදීද උද්ඝෝෂණයක් පැවැත්ුණා. පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක මහතා සහ ප්‍රදේශවාසීන් විශාල පිරිසක් ඊට එක්ව සිටියා. විද්‍යාරත්න මන්සන්දියේ සිට පෙළපාලියකින් පැමිණි පිරිස හොරණ නගරයේදීද උද්ඝෝෂණය සිදු කළා. අද මේ සියලු දෙනා කරන කඹෑදිල්ල නිසා රට අරාජික වෙලා තියෙන එකම විසඳුම තමයි මැතිවරණයක් ලබාගෙන ඒ මැතිවරණේ ජනතා පරමාධිපත්‍ය අනුව ආණ්ඩුවක් පත් කරගන්න එක. අපිට කිසිම සැකයක් නැහැ. මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ආණ්ඩුව ජයග්‍රහණය කරනවා. අද බය වෙලා තියෙන්නේ රනිල් වික්‍රමසිංහ ඇතුළු ඒ කණ්ඩායම.
ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව ලැබෙන තුරු පාර්ලිමේන්තුව කඩිමුඩියේ කැඳවීමේ අවශ්‍යතාවක් නොමැති බව නීතිඥවරුන් පවසනවා. පාර්ලිමේන්තුව විසිරුවා හැරීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන්නේ අතුරු තහනම් නියෝගයක් මිස අවසන් තීන්දුව නොවන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. ශ්‍රේෂ්ඨාධිකරණය මගින් මේ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසිරුවා හැරීමේ ගැසට් නිවේදනය අත්දැකුවට එය සම්පූර්ණයෙන් අහෝසි කිරීමක් නෙවෙයි. එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛ විපක්ෂයේ ක්‍රියාකාරීන් කරන්න යන ආකාරයෙන් අග්‍රාමාත්‍යවරයාට එරෙහිව විශ්වාස භංගයක් ගෙනල්ලා පාර්ලිමේන්තුවේ සංයුතිය වෙනස් කරන්න බෑ. එහෙම වුණොත් ආණ්ඩුක ව්‍යවස්ථාවේ 47 වෙනි වගන්තිය ප්‍රකාරව බරපතල අර්බුදකාරී තත්ත්වයක් පැනලගිනවා. වර්තමානයේ ඉන්න අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා ඒ ධූරයෙන් ඉවත් කිරීමේ හැකියාව විශ්වාස භංගය සම්මත වූවා කියලා කථානායක කිව්ව පමණින් කරන්න බෑ. ඒක අනිවාර්යයෙන්ම ජනාධිපතිවරයා පිළි අරගෙන අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් ඒ බව නීත්‍යානුකූලව නිවේදනය කළ යුතුයි. දෙසැම්බර් 7 වෙනිදා ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව ලැබෙන තෙක් ඒ විශ්වාස භංගය නිසියාකාරයෙන් සම්මත වූවාද කියලා තීරණය කරන්න බෑ. මේ ගැසට් පත්‍රය නීත්‍යානුකූලයි කියලා එහෙමනම් මේ දිනවල පාර්ලිමේන්තුවේ සිදුවන සියලුම කටයුතු ශුන්‍ය හා බලරහිත කටයුතු බවට පත් වෙනවා. මේක තමයි පක්ෂ විපක්ෂ සියලු දෙනා අදගෙන තෙක් තීරුම්ගෙන නොගෙන දින සත්‍යය. මැතිවරණ ක්‍රියාවලිය తాවකාලික නවත්තන්න ගැසට් පත්‍රය తాවකාලික නැවැත්වුවේ. එහෙම නැතුව මේ අදාළ ගැසට් පත්‍රයේ අවසාන නියෝගයක් ලබා දුන්නා නෙමෙයි. කථානායකවරයා පාර්ලිමේන්තුව කැඳවා නොයෙකුත් ආකාරයේ තීන්දුව తీරන ගන්න නීති විරෝධී තීන්දුව తీරන ගැනීමේ ස්වරූපයක් අපිට පේන්න දෙනවා. දේශපාලන ගැතිභාවයෙන් කටයුතු කරන බව අපිට පේන්න දෙනවා. පැහැදිලිවම ගරු අධිකරණය විසින් ඒ තීන්දුව ලබා දෙන්නේ පාර්ශ්වයන්ගේ ඒ තත්වයන් සමානව පවත්වාගෙන යන්න. අද පාර්ලිමේන්තුව මේ කඩිමුඩියේ රැස් වෙන්න අවශ්‍ය නැහැ. මේ නීති විරෝධී ක්‍රියාවක් මේ වැය වෙන මහජන මුදල් මොකක්ද මේ කාගෙන්ද අය කරගන්නේ? දැන් අපි දන්නවා මේ දෙසැම්බර් 7 වෙනිදාට මේ සම්බන්ධයෙන් මේ නඩුවේ මේ ගැසට් පත්‍රයේ වළංගු තීරණ දෙකම ලැබෙන්න පුළුවන්. මේ ගැසට් පත්‍රයේ වළංගු නොත් මේ කරන සියලුම ක්‍රියාමාර්ග නීති විරෝධී ඵල රහිත ක්‍රියාමාර්ග වෙනවා. සියලුම ක්‍රියාමාර්ග. ඒ අනුව කථානායකරට මේ පාර්ලිමේන්තුව කැඳවන්න අයිතියක් නැහැ. කථානායකරයා සම්පූර්ණයෙන් මේ කටයුතු කරන්නේ එක්සත් ජාතික පක්ෂයලදී. කථානායකවරයාගේ පක්ෂග්‍රාහී ක්‍රියාකලාපය හේතුවෙන් රට ජාත්‍යන්තර හමුවේ අපකීර්තියට පත්ව ඇති බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන් පෙන්වා දෙනවා. මහමැතිවරණයක් පවත්වමින් ජනතා මතයට ඉඩ ලබා දිය යුතු බවයි මහවැලි කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකදී ඔවුන් කියා සිටියේ. මේ අතර ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සහ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වෘත්තිකය සංවිධානද මාධ්‍ය හමු කැඳවා තිබුණා. පක්ෂ ભેද තිබුණට අදහස් අතරින් ભેද තිබුණට මතවාද ගැටෙන්න අරින්න ශරීර නෙමෙයි ගැටෙන්න ඕන නැත්නම් ගහ ගැනීම නෙමෙයි අපි මත ගැටෙන්න අරලා හොඳම මතය ඉදිරියට ගෙන යාම තමයි අවශ්‍ය වෙන්නේ. තවදුරටත් දේශපාලනේ රැඳී ඉන්න ඕන ගරුකටතු මහත්තුරුන් හැටියට පාර්ලිමේන්තුව තුල ප්‍රශ්නයක් සාකච්ඡා විසඳලා මේකට තීරණයක් ගන්න කියන එකයි අපි ඉල්ලා හිටින්නේ පාර්ලිමේන්තුවෙන්. තාමත්ම ඉක්මනින් මේ එන සතියේ සඳුදහව අඟහරුවාද වෙනකොට මේ ප්‍රශ්නේ ශිෂ්ට සම්පන්නව කිසිදු ලේ හැලීමකින් තොරව විසඳා ගැනීම සියලු දෙනාගේම පුරවැසියන්ගේ සහ මේ තලතුරු දරන සියලු දෙනාගේම වගකීමයි. මම දැක්කා එක මන්ත්‍රීවරයෙක් පිහියක් අරන් ගියා කියලා රවුම් කරලා පෙන්නනවා. පිහියක් අරන් ගියා නම් ඒක අවිනීත ක්‍රියාවක්, නීති විරෝධී ක්‍රියාවක්, ඒකට යම් දඬුවමක් පැනවෙන්න ඕන. ඒකට මගේ කිසිම කතාවක් නැහැ. ශ්‍රේෂ්ඨාධිකරණයේ මිනිස්චවරුන් මේ විසුරා හැරීම යුක්තියුක්තයි කියලා තීන්දුව දුන්නොත් අපිට පිළිගන්න සිද්ධ වෙනවා. පාර්ලිමේන්තුව තුල පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හැසිරිච්ච ආකාරය ආයුධ රැගෙන ඇවිල්ලා තිනවා ගහ ගන්නවා මේක නරක ආදර්ශය. ඒ සමගම විදේශීය තානාපතිවරු විදේශීය නියෝජිතෝ විදේශීය මාධ්‍ය කණ්ඩායම් පාර්ලිමේන්තු තුල ගෙන්නලා තිනවා. මේ සියල්ලම කථානායකවරයා දැනුවත්ව කරනවා. ඒක නිසා අපි කියන්නේ මේ කථානායකවරයාට පාර්ලිමේන්තුව පවත්වා නෑමේ හැකියාවක් නෑ මේ වෙන වෙලාවට. ඒ නිසා වහාම නව පාර්ලිමේන්තුව නව මැතිවරණයක් තියලා නව කථානායකවරයෙක් පත් කරලා මේ පාර්ලිමේන්තුව ඉදිරියට ගෙන යා යුතුයි. විශේෂයෙන්ම පහුගිය කාලය තුල රටේ ඇතිවුණු ආර්ථික ගැටලු ඒ වගේම සම්පත් විකිණීම ජන ජීවිතයේ මුළුමනින්ම අඩාල වීම මේ සියලු කාරණා නිසා රටේ තියෙන ජනමතයේ පාලන පක්ෂයට විරුද්ධව තිබෙන බව අපිට පැහැදිලි වෙනවා. ඒක පහුගිය පළාත් පාලන මැතිවරණයෙන් පැහැදිලිලු. දැන් තිබුණු පහුගිය රජයට ජනමතයක් නැහැ. ඒ ජනමතයේ විකෘති අන්දමින් පාර්ලිමේන්තුව තුල නියෝජනය වෙනවා. කථානායකවරයාගේ හැසිරීම නිසා තමයි මේ සියල්ල මේ විදිහට පත් වුනේ. පාර්ලිමේන්තු ඉතිහාසයේ ප්‍රජාතන්ත්‍රවාදයේ පිරිහුණු රටකවත් නොවිච්ච ආකාරයට පොලිසිය අරගෙන ඇවිල්ලා කථානායකවරේ හිටගෙන කතා කරන්නේ නෑනේ. දොරක් ළඟ හිටගෙන තමයි පාර්ලිමේන්තුවේ ක්‍රියා කරන්නේ. එතනදිත් බොහෝම පක්ෂග්‍රාහීව තමයි කටයුතු කරන්නේ. එක්තරා මන්ත්‍රීවරයෙකු හෝ දෙදෙනෙකු
යම් පීඩාකාරී ආයුධ පාර්ලිමේන්තු සභාගර්භයට ගෙන තිබුණායි කියලා සඳහන් වුණා. ඒවා සත්‍ය නම් එතෙන්දී ඒ සඳහා කතානායකවරයා ඔවුන්ට විරුද්ධව කටයුතු කර පරීක්ෂණ පවත්වා අවශ්‍ය නීතිමය ක්‍රියාවර ගැනීමට බැඳී සිටිනවා. ඔහු එසේ කළේ නැහැ. ඊට පසුදිනත් ඒ පාර්ලිමේන්තුව කැඳෙව්වා. නැවතත් මේ විශාල ව්‍යසනයක් කාලකෝලහලයක් ලේල කිරීමකට අවශ්‍ය පසුබිම නිර්මාණය කරනවා. පහුගිය අවුරුදු තුනහමාර කාල සීමාව තුළ අපි ගත්ත තේම ඉතාමත්ම ඉතා පිරිහීමක ලක් වුණා. ඒක අපි ප්‍රතික්ෂේප කැමැති අවුරුදු තුනහමාර තුළ. ඒත් එක්ක අපි නැවත කිව්වා දැන් රාජ්‍ය වෙනස් විය යුතුයි. නව රජයක් පැමිණලා මිනිසුන්ගේ අභිමතයට ඉෂ්ට කර යුතුයි කියන කාරණේ අපි කියමින් සිටියා. පාර්ලිමේන්තුවේ පවතින අර්බුදය සාමකාමීව විසඳා ගැනීමට සියලු දෙනා ඉවසීමෙන් කටයුතු කළ යුතු බව සර්ව ආගමික නායකයින් පෙන්වා දෙනවා. පොදු සාකච්ඡා මාර්ගයෙන් මෙය විසඳාගත හැකි බවයි කොළඹ පැවති විශේෂ මාධ්‍ය හමුවකදී සර්ව ආගමික නායකයින් ප්‍රකාශ කළේ. පාර්ලිමේන්තුවේ මේ පවතින අසහනකාරී තත්ත්වය රටට නරක ආදර්ශයක් දෙන තත්ත්වයකට අද පත් වෙලා තිබෙනවා. දේශපාලන වශයෙන් රාජ්‍ය තාන්ත්‍රික අර්බුදයක් මේ සඳහා ඔබ වහන්සේලා මැදහත් විය යුතුයි කියන බලපෑමක් අපට මග අරින්න බැරි තත්ත්වයකට පත් වුණා. අස්කිරි මල්වතු විහාරස්ථාන ප්‍රමුඛ ඒ වගකී යුතු සෑම ආයතනයකින්ම මෙන් අදහස් පළ කළා තියෙනවා. අපේ රටේ පාලන තන්ත්‍රය රාජ්‍ය ආයතනය පාර්ලිමේන්තුව අද මහා බරපතල අර්බුදයකට මුහුණ දීලා ප්‍රජාතන්ත්‍රවාදයේ පිළිබඳවයි මේ දෙපක්ෂයේම කතා කරන්නේ. ඒ නිසා මේ අවස්ථාවේදී සංසුන්ව තැන්පත්ව ප්‍රශ්න निराකරණය කර ගැනීමට අපේ සහයෝගය අපි දෙනවා. දේශපාලන අදහස් තුළ විවිධත්වයක් තියෙන එක හොඳයි. ඒ විවිධත්වයේ මතභේද ඇතිවීමත් සාමාන්‍ය දෙයක්. නමුත් ඒ මතභේද තුළ අපි එකිනෙකාට ඇනකොටා ගැනීම සහ පිළිගත් ආචාර ධර්ම කඩමින් මේ වගේ උසස් ස්ථානයක හැසිරීම අපිට කොහොමටවත් පිළිගන්න අමාරුයි. ඒ නිසා මේ තත්ත්වය ඉදිරියට ගෙන යන්න එපා කියන එක තමයි මම විශේෂයෙන්ම අපේ දේශපාලන ක්ෂේත්‍රයේ සිටින සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටින්නේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහභාගී වූ උත්සව සහ වැඩසටහන් ඇතුළත් ජනපති මෙහෙවරක සද්දින මතක විශේෂාංගයේ ප්‍රවෘත්ති විකාශය නරතුරු බලාපොරොත්තු වන්න. අපට සුබරාත්‍රිය. www.ipnnews.lk ජනපති මෙහෙවරක සද්දින මතකය. නොවැම්බර් 12 වෙනිදා ජනාධිපතිතුමා මෙදින මහවැලි අධිකාරිය සහ ජාතික මැණිකා ස්වර්ණාභරණ අධිකාරියේ හදිසි නිරීක්ෂණ චාරිකාවකට එක් වුණා. ශ්‍රී ලාංකේය ව්‍යාපාරික ක්ෂේත්‍රයේ විශිෂ්ට කාර්ය සාධකයක් දක්වන සමාගම් ඇගීමට ලක්කරන බිස්නස් ටුඩේ 2018 ව්‍යාපාරික සම්මාන උළෙල මෙදින පස්පර්වේ කොළඹ ස්ට්‍රැංගිලා හෝටලයේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන්. නොවැම්බර් 14 වෙනිදා ජනාධිපති කාර්යසාධන බලකායන්හි ක්‍රියාකාරීත්වය සහ ජනාධිපති කාර්යාලය යටතේ ක්‍රියාත්මක විශේෂ ව්‍යාපෘතිවල ප්‍රගතිය විමසා බැලීමේ සාකච්ඡාවක් මෙදින ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා. නොවැම්බර් 16 වෙනිදා කිරි ඉතිරෙන රටක් සඳහා දේශීය කිරි ගොවියා බලගන්වන ශ්‍රී ලංකාවේ පළමු ජාතික කිරි ගොවි සමුළුව ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණේ නාරාහින්පිට ශාලිකා ක්‍රීඩාංගණයේදී. නොවැම්බර් 17 වෙනිදා ජනාධිපතිතුමා සහ අමාත්‍යාංශ ලේකම්වරුන් දිස්ත්‍රික් ලේකම්වරුන් සහ ප්‍රධාන ලේකම්වරුන් ඇතුළු රාජ්‍ය ආයතන ප්‍රධානීන් අතර සාකච්ඡාවක් මෙදින ජනාධිපති කාර්යාලයේදී කැඳවා තිබුණා. එහිදී ජනතා සුභසිත වෙනුවෙන් ක්‍රියාත්මක සංවර්ධන වැඩසටහන්වල ප්‍රගතිය දීර්ඝ වශයෙන් සමාලෝචනයට ලක් කෙරුණා. ඔබෙත් මගෙත් උතුම් රට ඉදිරියට ගෙන යන්නට සමෘද්ධිමත් ආර්ථිකයක් ඒ වගේම නවෝදයක් ප්‍රබුද්ධ රාජ්‍යයක් ලෝකේ ශ්‍රේෂ්ඨ උතුම් රාජ්‍ය පාලනයක් සහිත ඉතාම සදාචාර සම්පන්න සාමකාමී සමාජයක් ගුණවත් සමාජයක් සුදේශිකත්වය මුල් කරගත් වටිනාකම් ඇතුව අපේ සංස්කෘතිය අපේ දේශීයත්වය සුදේශිකවාදය මුල් කරගත්
විශේෂයෙන්ම රාජ්‍ය පාලනයක් සඳහා ඔබ සියලු දෙනාගේ සහයෝගය මා කාරුණිකව ඉතාම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. රටේ සහ ජනතාවගේ හිත දවස වෙනුවෙන් සියලු අභියෝගවලට නොසලී මුහුණ දෙමින් පිවිතුරු රටක් සහ රටට යහපත් හිතක් උදා කිරීමට අපරිමිත අදිෂ්ඨානයෙන් කැපවන ජනාධිපතිතුමනි, ඔබයි යුගයේ සැබෑ නායකයා. ජනපති මෙහෙවරක සත් දින මතකය.